एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवेन दिगे रुमाय वर्षा प्रियांगदागे अम्मा समग पटंगन्ना होटलेट पहे अदन्नट गत्ता है अद पांदर सिट मुलु गेम पहे सुवंदय कैमेटिक रहाट देन्नट ना ගෙදරම පහේ ටික වේලා බැද කුඩු කරගත යුතුය. පහේ හදන්නට ඕනා කරන කොත්තමල්ලි සූදුරු මාදුරු උළුහාල් මිරිස්සනි කුළුබඩු දවස් දෙක තුනක්ම දෙන්නා සෝදා වේලා ගත්තෝය. වාෂා ඒවත් කරන අතරතුර පුතාවද තබාගෙන උන්නාය. හෝටලේ හදන තැන වැඩද බැලුවාය. දුකය මාංශය अंतिम साली टिके කොල්ලා ඉපදිද්දි ඒ බඩු ගන්නටද ඒ වලින් සල්ලි ගන්නට සිදුවිය. මින් මත්තට එහෙම ඉතුරු කරගත් මුදලක් අතේ නැත. කරේ ඇති චේන් පටත් මුදු දෙකත් කරාමු දෙකත් පමණ හදිස්සි ගුස් කරේට තියන්නට ඇත. ඒ ජීවිතේ පල්ලමට වැටුණා කියා කෙල්ල හිතුවේ නැත. එහෙම හිතන්නට ඇයට හිත දෙන්නේද නැත. ඔයා එනකල් රත්තරන් මං කොහම හරි ජීවිතේ ගැට ගහ ගන්නම්. ඔයාගේ පුතාට දුකක් නම් දෙන්නේ නැහැ. කවදාවත් නැහැ. මං අන්නාදපුර පොලේ එළවලු විකුණලා හරි ඔයාගේ පුතාව රකින්නවා. ඇත්තටම වර්ෂා වුණේ එහෙම හිතාගෙන. අවසන් වරට විමුක්තිය බලා නවලෝකෙන් පිට වෙයි එහෙම හිතාගෙන. ඒ අදිෂ්ඨානේ කෙල්ලගේ හදවතේ ඇත. අපිට හෝටලේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි. දෙයියොත් බලලා මේ දූපත් පොල්ලතු හෝටලෙන් කන්න දවසකට 100ක්වත් එවන්න. වාෂා සිතුවාය. පොත්තලේ රස්සාව කළ ජීවිතේ ලස්සනම දවස් ටික වාෂා සිහි කළාය. ලස්සන සාරියක් ඇඳගෙන පොත්තලේ එහෙට මෙහෙට යමින් පොත් ඇනුම් කරමින් ගෙව කාලේ සිහිනයක් වෙනිය. ඒ කුළුඳුල් රැකියාව කලේ ඔහුගේ ඇල්ම බැල්ම සිනහස විඳිමිනි. ඒ දැස් අතරය. ඒ පහන ජීවිතෙන් ඈත් වුණා. ඒ දෙලිය මට මතකයි. ජීවත් වෙන්නේ එහෙම හිතාගෙන. අමාරුම දුකක් විඳගෙන අමාරුම කාලෙක ජීවත් වීම ඇත්තටම අමාරුය. මට ජීවත් වෙන්න ලොකු ධෛර්යයක් ඕන. පපුව කඩාගෙන යන විදියට නැගිටින්න හිතන්නවත් බෑ. ඔයාගේ පුතාගේ චූටි කකුල් අත ගග මූණ අත ගග මං ධෛර්යය ගන්නවා. ඒක ඔයාට කවදාරි දැනෙන්න ඕන විමුක්ති. වර්ෂා යටිතොල සපාගෙන හිතුවාය. පුතාට පහේ සැර යන නිසා පහේ බදින්නේ ගේ පිටිපස කොස්කස් දෙක යට ලිපක් බැඳගෙනය. තරමක් ලොකු ලිපට කැලෑ දරදමා ගින්දර අඩු වැඩි කරමින් දර කෑලි අඳිමින් පහේ ටික පරිස්සමින් බැදී යුතුය. අම්මේ කොත්තමල්ලි ටික බැදිලා ඇති නේද? දැන් සූදුරේ මාදුරි දාන්නද? වාෂා හැන්ද අත තබාගෙන ඇසුවාය. ඇති වගේ නේද පුතේ? රම්පේ කරබින්ච ටිකක් මේ ගම්මම දාමු අම්මේ. අම්මා සෝදා වියලා තිබු රම්ප කරපිංජ ටික ලොකු තාච්චියට දැම්මාය. මුළු පලාතම ටිකකින් බැදපු පහේ සුවඳින් සුවඳවත් විය. කළු පහේ බැදීගෙන ඉද්දි හිමය පලාතම සුවඳය. සුවඳට ආවාගේ නේද අම්මේ? හොඳ අලුත් පහේ සුවඳයි. ගම්මිරිස් ඇට ටිකක් දාමු. සැරට තියෙන්නේ පැයි නේද?
ප්‍රියංගදා පුතාවද කෝට් ෂීට් එකේ තබාගෙන පිටිපස දොරකඩට ආවාය. සුවඳේ බෑ කිල්ලේ, ගිය ඇතුළේ ඉන්න බෑ සුවඳයි. දරුවව මෙහෙට ගේන්න එපා, අම්මා කීවාය. හෝටලේ නැගලා යයි වගේ නේද පුතු? අම්මි රහට පහේ බදිනවා. වායිෂා පහේ ටික කබල් ගාමින් බැලුවේ පුතා දෙසේ. ඔයාට දවසක මේ කතාව මං කියනවා. ඒක පුතෙක් විදියට ඔයා දැනගන්න ඕන. වායිෂා සිතුවාය. කළු පහේ ටික බැද අවසානයේ වායිෂා හදන්නට ගත්තේ මස්වලට මිරිස්ය. එය හොඳ රතු මිරිස් කරල් ගෙන යන්තමට බැද කුඩු කරගත යුතුය. මස් හොද්ද රසේ විටය. අනේ කෙල්ලි, මිරිස් බඳිනවා පැටියට කැස්සෙයි. වායිෂා තාච්චීට මිරිස් ටික දාන්නට පෙර කීවාය. අපි දුවමු, අපි දුවමු. සුදු අම්මේ රතු මිරිස් බඳිනවා. පුතුට කැස්සෙයි. ප්‍රියංගදා කොල්ලාව තුරුල් කරගෙන ගෙට දිව්වාය. හම්බෙච්ච මිරිස් ටික නම් ෂෝ නේද අම්මේ? හොඳ රතු පාට, හොඳට වේලුණත් එක. මිරිස් කිලෝ 3ක් පමණ එකවර කබල් ගාද්දි අමාරුය. කෙල්ලගේ දැස් දෙමි ඉහින් කණින් දහදී වැగిරෙන්නට විය. වාෂා මිරිස් ටික බැද්දි සුදු රෙදි කඩම් මුහුණට තබාගෙනය. අමාරුයි නේද පුතේ? කෝ දෙන්න? අම්මට කැස්ස එනවා. ඔයාගේ පපුවේ එම. අම්මා කෙල්ල දෙස අනුකම්පාවෙන් බැලුවාය. දුකය, ඒත් කරන්නට දෙයක් නැත. සත්පත්තිනි අම්මා ඉන්නවා නම් මේ කෙල්ලන් දෙස බැලිය යුතුය. මේ ඇති නේද අම්මේ? අනේ ඇති රත්තරන්, දැන් ටිකක් ඉන්න. වාෂා එහෙමම මිරිස් ටික බා දුවගොස් ලිනින් වතුර එකක් ඇදගෙන මුහුණ තෙමා ගත්තාය. ඇස් පෑදුනේ සීතල වතුර ටිකක් වැටුණු පසුය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.